තවත් මේ ප්‍රශ්නේ තියෙන මේ ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. පටිච්චසමුප්පාදයේ තරම් සදායතනෙන් උපාදාන කරගන්නා හේතුඵලයේ සංකාර කරගන්නා විට සතර ගමන දීර්ඝ වේයයි දනිමි. ඊක රකින්ද මොකද කිව්වේ කියලා. ඇසකන දිවනාසයේ ශරීරය මන කියන මේවයින් අවිද්‍යා සහගතව යම් කිසි ලෞකික වස්තුවක බැඳිලා ඒ පස්සේ යම් කිසි හිතෙන් කයින් වදනෙන් කටයුතු කළොත් සංඛාර ගොඩනගෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. ඒකයි මෙතන මේ කිව්වේ. ඒ වුණා සතර ගමන දීර්ඝ වීමට හේතු වෙනවා කියන එක හරි. හැම උපාදානයක්ම හේතුඵලයකයි මෙනෙහි කරමින් අතහැරීම කළ හැකිද කියලා අහනවා. උපාදාන කරනවා කියලා කියන වචනේ ගත්තාම ගන්න ඕනේ අවිද්‍යා පත්‍ය කරන යම් උපාදානයක් ඇත්නම් ඒක හේතුඵල දැකලා ඒක ආදීනව දැකලා අතාරින්න ඕනේ. සියලුම දේවල් උපාදාන කරනවා කියලා හිතන් කියලා ගත්තාම උපාදාන කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය ඵලායතන ඵලායතන පත්‍ය පස්ව පස පත්‍ය වේදනා වේදනා පත්‍ය පන්නා පන්නා පත්‍ය උපාදාන කියන කොටසක් ඉන්නවා. කුසල මූලයෙන් හටගන්නා වූ ආර්ය මාර්ගය පිළිබඳව කරන උපාදානයක් ඇත්නම් මූලික වශයෙන් ඒ පුද්ගලයාට මේ මාර්ගය වදා ගැනීමට හේතු වෙන කුසල මූල පරිත්‍යාග උපාදීන් ආර්ය භාවයට පත් වෙන ජාතිය හම්බ වෙනවා. අන්නේ ජාතියට පත් වුනහම ඒ ජාතිය ඥාන ගෝචරයි ප්‍රඥාවන්තයි. ඒ ප්‍රඥාවේ පිහිටලා වුණේ පසුපලයේ පිහිටලා වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනා අර කුල්ලූපම වූ භික්කවේ ධම්මං දේශී සාමිච නිත්තරණත්තාය නෝ ගහනත්තාය කිව්ව තෙන්ද වෙනවා. අරිහත් මාර්ගඥානිය. මාන්නේ මේ ධර්මයේ උරුවට උපමා කරනවා ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙවෙයි කියලා වෙන්නේ. නෑ උපාදාන කරන්න නෙවෙයි ධර්මයක් තියෙන්නේ. හැබැයි ඒක තියෙන්නේ මේ මට්ටමේ ගිය කට්ටියයි. ඒකත් වරද්දගෙන කල්තියාම ධර්මය අසුර කරන්නේ නැතුව හිටියොත් එහෙම මේ බුද්ධිලගේ මනස වැඩින්නේ නෑ. වැඩින අවස්ථාවේ වැඩින්න ඕන. උරුව තියෙන ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙවෙයි කිව්වා කියලා. ওই කතාව උරුව ගඟමැදදී අහලා කොල්ලෑ විසිකල හබල විසිකල මොකක් වෙයි? අතරමං වෙන්නේ නෝ. ඒක විසිකරන තැනක් තියෙනවා. වැල්ලට ඇවිදilla තවත් පදින්න යන්නේ නැහැ. ඊට පස්සේ දන්නවා දැන් ඔරුවෙන් යන හරියයි ඉතින් ඉවරයි. දැන් තියෙන ඔරුව දාලා ඒගොල්ලෝ වෙන්නේ. ඒක උපමාව තීරුම් ගන්න ඕනේ. අනිත් වගේ අරිහත් මාර්ගයේ පූර්තිය කරගෙන අන්තිමට ගියාට පස්සේ ධර්මයේ පිළිවන් හැඟීමක් තියෙනවා නම් අනාගාමි ඵලයටපත් වෙනවා. ධර්ම උපාදානිය. මේ ධර්ම උපාදානියත් අතර බාම අරිහත් වෙනපත් වෙනවා. ඒ අන්තිම කෙරවලදී කරන දේ. ඉතින් ඒක හරියට කියමු තැන තීරුම් ගන්න ඕනේ. දැන් සියලු උපාදානයන් අත්හැරලා තැනක් තියෙනවා. එතෙන්දී ඒක ධර්මයක් අත්හරින්න. ඒක දකින්න නැතුව කල්පියා හැම මේ කරලා කියොත් එහෙනම් පල් දෙහයින කෙනෙක් අර ඔරුව ගඟමැදදී හබල මේ පැත්තකට විසිරුවා වගේ වැඩක් වෙනවා. ඔරුව දාලා පැන්නා වගේ වැඩක් වෙනවා. ඉතින් ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ඒකවල අත්හරින්නේ අන්නේ ක්‍රමේටයි. ඉස්සෙල්ලාම අත්හරින්න ඕනේ පාප ධර්මයන් එකින් එක. තමා තුළ සිද්ධ වෙන්නා වූ පාප ධර්මයන් එකින් එක අත්හැරලා ගිහිල්ලා. පාප ධර්මයන් අත්හැරියට පස්සේ ඉතුරු වෙනා පුණ්‍ය ධර්ම. පුණ්‍ය ධර්ම කෙරෙහි චන්දරාගයක් තිබුණොත් එයා සුගතිය උපදිනවා. ඒක බඹලෝ උපදිනවා. ඒ ඉපදීම ඉවර කරන්න බැරි නිසා. ඒකේ තිබෙන ආදීන එතකොට දකින්නවා. පුණ්‍ය ධර්මයන් උපාදානය කිරීම. උපාදානය කිරුවොත් උපාදාන පත්‍ය භෞතික පුණ්‍ය භවට පත් වෙනවා. අන්න එහෙම වුණොත් මොකද වෙන්නේ? සංඛාර අපුඤ්ඤ වේද විඥාන අපුඤ්ඤ වේ. සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. සංඛාර ආනිඤ්ඤාපි වේද විඥාන ආනිඤ්ඤාපි වේ. නම් පුඤ්ඤාපි සංඛාරයි ආනිඤ්ඤාපි සංඛාරයි දෙක තියෙන කුසල පැත්තට. හැබැයි ඒකෙන් ගියොත් මොකද වෙන්නේ? ඒ අනුව විඥානයක් හට ගන්නවා. විඥාන නිරෝධයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. විඥානය හට ගන්නවා නම් හට ගන්න මාර්ගය ලෝකේටයි තියෙන මාර්ගය. නමුත් ඒක දැනගන්න ඕනේ ඒක අත්හරිය යුතු තැන. පුඤ්ඤ පාප පහිනාසය කියන රහතන් වහන්සේ. පින්පව් දෙකම පහ කළා කියනවා. එහි උපාදානයන් පහ කරලා ඉවරයි. පුඤ්ඤ අභිසංඛාරයි අපුඤ්ඤ අභිසංඛාරයි ඒ නිසා රහතන් වහන්සේට නැහැ. නව පුඤ්ඤාභි සංඛාරයේ දෙවියෝවන්ටත් මිනිස්සුවන්ටත් ශ්‍රමණවන්ටත් වින උපකාරයි. සුමනාවනි දන්දිය යුතුමේ පින්කල යුතුමේ. ඉතින් අන්න හරි සුමනා සූත්‍රයේ දේශනා කරනවා. නෑ ඒක වින උපකාරයක්. උපකාර දහම අහකලොත් පාඩුවක් වෙනවා. වින උපකාරයක් වෙන නිසා පරිහරණය කිරීමයි. විනෙහි ඇලීමයි දෙක. මේක තේරුම් ගන්න ඕනේ. නිවන් දැකීමට ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ අවශ්‍යයි. ආයු වර්ණ සැප බල නුවණ ලබා දීමට අවශ්‍ය වෙන්නේ පින්. ඒ පින් වලින් ඒ ටික කරගෙන ගිය කෙනාට තමයි ඒ නුවණ ඇති කෙනාට තමයි පඤ්ඤාවන්තසහායන් ධම්මෝ කියන්නේ. පඤ්චාවන්තයරයි මේ ධර්මයේ කියන්නේ. අනිත් ප්‍රඥාවන්තයා කියන තැන නුවණ ඇති වෙන්න අවශ්‍ය කරන පරිසරය කුසල මූලික පරිසරයක් පින් මූලික පරිසරයක් මූලිකව හදා ගන්න ඕනේ. ඒකට එයාට අවශ්‍ය කරන්නා වූ මේ සම්පත්තිය අලුවක් නැතුව ලැබෙන ඇති බව භවෝගේ සතර නැයි නැති බව වරදක් නැති බව අවශ්‍යයි.
ආවිස වර්ණයේ සැපේ බලය නොවන අවශ්‍යයි. ඉතින් ඔකෙන් ආවිස වර්ණයේ සැපේ බලය හතරම විශේෂයෙන්ම දෙන්නේ දානමාන ආදී කටයුතු කරනකොට. එතනින් පත් වෙන්නා වූ ත්‍රිහේතුක පරිසන්දියක් ඇති බුද්ධිලයාට කියමක් කියනකොට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඥානයක් ලැබෙනවා. ඥාන ගෝචරව අන්‍යයට කියව පඤ්ඤාවන්තය. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ කිවි. අන්න එයාටයි මේ ධර්මයේ කිව්වේ ඒකයි. කොච්චර ධර්මයේ අරුවක් කියන ධර්මයේ තේරුම් ගන්න බැ සියුම් නිසා. ප්‍රඥා ගෝචර ධර්මයක් නිසා. ප්‍රඥා ගෝචර කිරීමට නම් ප්‍රඥාධික හැකියාවක් තියෙන්න ඕනේ. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිච්ච කෙනෙකුට ධම්ම අහනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. මේ ලෝකේ විද්‍යාමානෙ කිසිම දෙයක මට අල්ලන්න දෙයක් නැහැ කියන යථාභෝධය ලැබෙනවා. ඉතින් එහි බැඳීම ඇති වෙනවා. හැබැයි බැඳීම නැති වුණාට දසපින් කිරියවත් නැති වෙන්නේ නැහැ. දානීය බුදුරන් වහන්සේ වර්ණනා කරලා කියනවා. යටත් පිළිසෙයින් දානීය වටිනාකම දන්නවා. බත්සරලුවක් හරි බිස්සුව දන් දෙනවා කියලා. එහෙනම් බිස්සුවනාදී බින්දපාත කරේ නැදී තමන්ගේ ආචාර්ය උපාධ්‍යායින්ට හරි බත්සරලුවා කියන බත් පිළක් හරි දන් දෙනවා. ඒක වටිනාකමක් වෙනවා. දන් දීමේ වටිනාකම. සබ්බදානං ධම්මදානං ජිනාති කියලා ධර්මදානී සියලු දානයන්ට වඩා අග්‍රයි දිනනවා කියලා පෙන්නනවා. එහෙනම් බික්ෂුන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරනවා නේද? ධර්මදානී දෙනවා. එහෙනම් පළවෙනි පුණ්‍යක්‍රියාවෙන් දානීය පළවෙනි පුණ්‍යක්‍රියාවේ උපරිම කරන්නේ බික්ෂුන් වහන්සේලා. ධර්මදානී දෙන්නේ. ඒතර දාන සීල භාවනා සීල ගුණ ආරක්ෂා කරනවා නම් ඒකත් වික්ෂුන් වහන්සේ අත්‍යවශ්‍යම කරනවා. එහෙනම් පුණ්‍ය ක්‍රියාවක් නේ දෙවෙනි පුණ්‍ය ක්‍රියාව. සමතේ වඩනවා විදර්ශනා වඩනවා. භාවනා පුණ්‍ය ක්‍රියාවක් කරනවා. පත්ති දාන පින් දීම. පින් දීමත් කරනවා පින් අනුමෝදන් කිරීමත් කරනවා අනුමෝදන් වෙනවා. බණ ඇසීම බණ දෙසීම. ওই දෙකමත් වික්ෂුන් වහන්සේ කරනවා. පිදී විත්තන් පිදී. ඒකත් කරනවා. වතාවත් කිරීම. මේ කියන දස කුසලයේ දස පුණ්‍ය ක්‍රියා වලට ඇති ඔක්කොම වික්ෂුන් වහන්සේ කරනවා. හැබැයි වික්ෂුන් රහතන් වහන්සේ කරනවා. බුදුරජාණන් වහන්සේට අපපස්සානක් කරනවා රහතන් වහන්සේ. හැබැයි ඒ කොච්චර ක්‍රියාවෙන් කෙරුවට ඒ ක්‍රියාවෙහි බැඳුණු උපාදානයක් නැහැ. මගේ ප්‍රධාන කාරණේ මේවයි කියන එක නෙමෙයි. අවස්ථාව තනුව සිද්ධ කරන එකයි කරන්නේ. ලෝක තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන කිව්වේ පුණ්‍ය ක්‍රියාව අතරින්ද නෙමෙයි පුණ්‍ය ක්‍රියාව තුලින් ලබන්නා වූ ඵලයක් ඇද්ද ඒක නිවනයි කියලා ගත්තොත් වැරදි. ඔකයි තේරුම් ගන්න ඕනේ. පුණ්‍ය ක්‍රියාව තුලින් ලැබෙන්නේ පින් ඵලයක්. පින් ඵලයේ තුලින් ලැබෙන්නේ සුගතියක්. සුගතියේ ඉන්න පුද්ගලයාට නිවන් ලබන්න හේතු වාසනා තියෙන සුගතියක නිවන් දකින්න බෑ. සතර පාය නිවන් දකින්න හේතු නෑ. එහෙනම් සුගතියක නිවන් දකින්න හේතු ලැබෙනවා නම් සුගතිය ලබා දෙන්නේ නිවන් දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා කියලා දේශනා කළේ ඒකයි. එකක් කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. ඉතින් මේ කාරණේ හොඳට තේරුම් අරගන්න ඕනේ. මෙහා වරද්දාගත්තාම මිනිස්සු පින් කරන්නේ නැතු වෙනවා. එක එකනාගේ කීවන් අහලා. වැරදි ආකල්පයන්ට වහිනවා. ඉතින් හරියට කරුණ තේරුම් අරගන්න ඕනේ. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මනෝ නිවරණ සූත්‍රය කියන සූත්‍රයක විග්‍රහ කරනවා. එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේට ඇවිදලා කියනවා. යම් යම් පැත්තක් සාහමුලින්ම අත්හැරියෝ. සංඥාවන් අත්හැරලා දැම්මෝ. ඒ ප්‍රදේශයෙන් නිවන් අවබෝධ කරනවා. සර්ව ප්‍රකාරයෙන්ම සියලුම සංඥාවන් අත්හැරලා දැම්මොත් ඔහු නිවනෙම පූර්ණයි කියලා දේවතාව බුදුරන් වහන්සේට කියනවා. බුදුරන් වහන්සේ මේකට පිළිතුරක් දෙනවා. යමකී යමකින් පව් සිදු වේ නම් එයින් එයින් එයා අත්හැරිය යුතුයි. එසේ නිවන් අවබෝධ කරනවා. එසේ නිවන් මඟ වඩනවා කියලා. එහෙනම් බුදුරන් වහන්සේගේ කීම ගන්නවද නැත්නම් අපි දේවතාවය කීම ගන්නවද? දේවතාව බුදුරන් වහන්සේට ඇවිදින් කිව්වේ යම් යම් දෙයකින් හිත මුදවනවා නම් ඒ මත්තෙම ඔහු නිවන් දකිනවා. යම් යම් අත් සියලු ආකාරයේ හිත මෙලෙවහන් නිවනේ පූර්ණයි කියලා දේවතාව තමන්ගේ අදහස කිව්වා. බුදුරන් වහන්සේ දේශනා කළා ඒ එසේ නොවිය යුතුයි. යමකී යමකින් පව් සිදු වේ නම් ඒ ඉන්නේ හිත මුදවන්න. වැඩෙන හිත ඉර දෙන්නේ. ඉතින් එතකොට අපි දකින්න ඕනේ අදත් තියෙන මතයක් තමයි සියලුම අදහස් සියලුම හිත අතරින්. හිත අතරියහම ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන සංඥා කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකය. මේවායින් එක චෛතසිකයක් හොවත් අගිය හිතක් හටගන්නේ නැහැ. සර්වචිත්ත සාධාරණ චෛතසික තියෙන්න ඕන හිතක් හටගන්න ඒවා සර්වචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා. අරිහතුන් වහන්සේගේ අරිහත් ඵල චිත්තේල මේ හත තියෙනවා. ඔය හතෙන් එකක් හරි අත්හැරිය එක හිතක්වත් නැහැ. අනිරෝධාවපතිය සමාධිච්චගෙනාට ඔය හිත් එකක්වත් නැහැ චෛතසිකක් නැහැ. ඒ වෙලාවේ ඉන්නවා.
නිරෝධ සමාපත්තියට සමාදින්නලා එකින් එක ආදීනව දැකලා එකින් එක අත්හැරගෙන යන්න ඕනේ. අත්හැරලා ගිහලා අන්තිමට දේව සංඥා නාසංඥා ත්‍රිත්‍යම් ආදීනව දැකලා. ඒකත් ලෝකේට ඇති අසාරත්වයක් දැකලා. ඒකෙත් ගන්ධ හරියක් නැහැ කියලා අත්හැරපහම නිරෝධ. අන්න එදාටයි සියලුම සංඥා අත්හැරෙන දවස. ඒ නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තිය සංඥා අත්හරින්නේ ආදීනව දැකලා අත්හරින්න නිසා. අපි ආදීනව දකින්න දෝ සංඥාතෙන්ද කියන්නේ අසඤ්ඤ සත්‍යයට වැටෙනවා. මොකද යක අනුසේ විදෙන්නේ නැහැ. අනුසේ විදෙන්න නම් යථාර්ථයෙන් ඒ ධර්මයේ ඒ ධර්මයේ ස්වභාවය සීකරන්න ඕනේ. ඒස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. දැකලා පස්සේ ඒ ධර්මයේ වැඩක් නැති අසාරයක් කියලා දකින්න. ඊට පස්සේ ධර්මය අත්හරින්න නම් ඒකේ තියෙන චන්දරාගින් සය ඇලෙන්නේ කියලා දැකලා ඒ හේතුව දැකලා. ඒ චන්දරාග නිරෝධයෙන් ඒ ධර්මයේ තියෙන සම්බන්ධය චන්දරාගේ නැතිවීම නැති වෙනවා කියලා දකින්න ඕනේ. දැකලා චන්දරාගේ දුරු කරගන්න ඕනේ. දුරු කරපුවාම ඒක බැඳීමක් නෑ. එහෙනම් රහතන් වහන්සේ සමාධි සම්බන්ධිනවා, ධ්‍යාන සම්බන්ධිනවා, ප්‍රථම ධ්‍යානයේදී ද්විතීයික ධ්‍යාන සම්බන්ධිනවා, අරිහතේට පස් වෙලා. හැබැයි ඉහාත්ම සුඛ විහරණයට සම්බන්ධිනවා මිස එහි උපාදානෙ නිරෝධ කරලා තියෙනවා. අන්න ඒ වගේ දකින්න ඕනේ. යහපත් දේවල් වල පුණ්‍ය ක්‍රියාවක ක්‍රියාව නිරෝධ කරනවා නෙමෙයි, ඒකට බැඳුණු චන්දරාගේ නිරෝධ කරලා නිවන් දකින්නවා. රාගක්ඛයෝ නිබ්බාන, ද්වේෂක්ඛයෝ නිබ්බාන, මෝහක්ඛයෝ නිබ්බාන. ඊවල කියන්නේ රාගක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම. තව විදිහකින් කියන ඇලීම, ගැටීම, මුලාව දුරු කිරීම. නිවන කියන්නේ. ඒතොර ඇලීමෙන් සියලු සිත් හටගන්නේ ඇලීමෙන් නම්, සියලු සිත් හටගන්නේ ගැටීමෙන් නම්, මුලාවෙන් නම්. සියලු සිත්ම අතාරින්න වෙනවා. නමුත් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් හටගන්නේ පාපසින්. ලෝකෙට බැඳුනොත්. ඒ ටිකයි අතාරින්නේ. සියලු සිත් අත්හැරලා හිටන් බුදු වෙලක් නැහැ. බුදු වෙලා තමයි ලෝක සත්‍යය පිළිබඳ අප්‍රමාද දැකීමක් පහළ වෙන්නේ. මහා ඥාන පහළ වුණා. එහෙනම් මහා ඥාන නිවට විරුද්ධ නම් එහෙම බුදුරන් වහන්සේ නිවනේ හුඟා කෑත් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ උන්වහන්සේ තරම් ඥාන දර්ශනයක් ඇති කිසිම සමතෙක් ලෝකේ ඉන්නේ. ඒක මොකද ඒ වගේ ප්‍රශ්නයක් මෙතනක් තිබුණා මේ ඥානයේ පිළිබඳ දැනීම පිළිබඳව දැනීම ඇති කරගත්තොත් නිවට බාධාවක් කියන කතාවක්. එහෙනම් රළවච්ච ප්‍රඥානේ නිවන හුඟක්ම බාධායි. සියල්ලන්ටම නැති ඉහෙළම ඥානෙ තියෙන බුදුරන් වහන්සේද ඒක බාධා නම් එහෙම නිවන්ත ඉහෙළම බාධා පමුණුවන් තියෙන බුදුරන් වහන්සේ ඉන්න පුළුවන්. ඉතින් ධර්මයන් කෝරෝ දැකලා යථාර්ථය තේරුම් ගන්නවා.